දවසකට උදේට ඉර පායනවා ඉර බහිනවා. ඒ ඉර පායන ඉර බහින කාල සීමාව තුළට අපි ඒකට දවසක් කියලා කියනවා. ඉතින් නැතුව මේක ඇත්තටම එහෙම අපේ කීමේ වරදක්වත් මොකක්වත් මෙතන නැහැනේ. අපිට ඒකට යම්කිසි දැන ගැනීම සඳහා නාමිකව දහසක් දෙනවා දවසක් කියලා. උදේවරුව කියනවා, දවල්වරුව කියනවා, රාත්‍රිය කියනවා. ඔය විදිහට ඒ නම් කිරීමේ අපෙන් වෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ස්වභාවිකවම වෙන ක්‍රියාවලියකට අපි අමුතුවෙන් නමක් දුන්නාට පස්සේ අපි ඒක ඒවා අපේ කරගන්නවා. මේවා මේ මම කරගන්නවා. ඒවට කැමැති අකමැති වෙන්න ඇලෙන්න ගැටෙන්න දේවල් කරගන්න. ඔන්න උත්තර තියෙන වැරද්දයි අපිට මේ අඳුරගන්න භාග්‍යවතුන් වහන්සේ මේ 84 දහසක් ධර්මස්කන්ධයම යොමු කරන්නේ. මේ ඕනෑම ඒවවල නිමී වැරද්ද ඒවයේ වෙන මොහොතකට අවදි වෙන්න කියලා. ඒ සිඳු වෙන දවසක පැය 24කදී මේ උදේවරුවක දවල්වරුවක රාත්‍රිවරුවක කියලා මේ නම් කරන ඕනම මොහොතකට අවදි වෙන්න. ඒ අවදි වෙලා බලන්න මේ මොහොත ඇත්තටම තියෙනවද කියලා. මේ මොහොතේ එතනින්ම ඉවර වෙනවා. ඒ විදිහටමයි මේ ස්වභාව ධර්මයේ ඕනෑම දෙයක් වෙන්නේ. මොහොතක සකස් වීමක ඉවර වීමක්මයි ස්වභාව ධර්මයේ කියන්නේ කියලා දරුවනේ පුළුවන් නම් මේක තේරුම් ගන්න කියලා තමයි මේ අපිට 84 දහසක් විදිහ කියලා දෙන්නේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේක ගැට ගහ ගන්න ක්‍රමයක් අපිටම ආවේනිකව හදා ගන්න වෙනවා. ඉතින් ඒකටයි කල්යාණ මිත්‍රයෙක්ගේ උපකාරය අවශ්‍ය වෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් කියන ක්‍රමයකට ඒ තමන් තුලින් මේක දැක ගන්න ඕන. මට වෙන්නේත් මේක නේද කියන එක. මම නේද මේ දේවල් හදන්නේ කියන එක. ඒ කියන්නේ මම හදනවා මේ දේවල් මේ වෙන සිඳුවීම් නිසා මේ මොහොතේ මම හදන විදිහ මොහොතකට අවදි වෙලා දකින්න. දැන් ඒ දැක්මට පස්සේ ඒක තමයි ඔක්කොම. ඒක තමයි ඔක්කොම කියලා කියන්නේ මේ මොහොතට අවදි වීම තමයි හැම මොහොතක්ම ඉවර වීම දකිමින් ගත වෙන ජීවිතයක සිහි පිහිටුවා ගත වීම. ඉතින් ඒකායන මාර්ගය හැටියට සතර සතිපට්ඨානය හැමදාම කියන වගේම මම නැවත නැවත කියන්න වෙන්නේත් ඒකමයි. මොකද ඒකායන මාර්ගය ඒකමයි. මොකද අපිට මේක දකින පහසු විදිහක් භාග්‍යවතුන් වහන්සේ නිකම් මැනුවල් එකක් වගේ දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍රයක් හැටියට සතර ආකාරයකට මේක දකින්න හැකි ක්‍රම අපේ ජීවිතය තුළ. කය හැටියට අපිට දැන් ඕන වෙලේක තේරෙනවානේ මේ මොහොතේ හැදෙන කයක්. මේ මොහොතේ හැදෙන කයක් නිමි කියලා නෙවෙයිනේ අපිට තේරෙන්නේ. මේ තියෙන කයක් කියලාමයි තේරෙන්නේ. නැහැ, මේ කය කියන එක සිතිවිල්ලක් හැටියට මේ මොහොතේ අපිට හැදිලා ඉවර වෙන සිතිවිල්ලක්මයි. ඒක නැවත නැවත වීමක් වෙන නිසා අපිට හිතෙනවා එදා තියෙන කය මේ දැනුත් තියෙනවා, හෙටත් තියෙන්නේ එකම කයක් හැටියටයි තියෙන කියලා. කොහොමද එකම කයක් වෙන්නේ? එහෙනම් ඒක එක ඒ සයිස් එකටම තියෙන්න බෑ. කලලයක් හැටියටම තියෙන්න බෑ හැමදාම. එහෙම නෑ නේද? දරුවෙක් හැටියටම ඉන්න බෑ හැමදාම. වැඩිහිටියෙක් හැටියටම ඉන්න බෑ හැමදාම. නෑනේ, අපි වයසට යනවා, අපි වයලෙඩ වෙනවා, අපි මහලු වෙනවා. මේ ස්වභාව ධර්මය, මේ ස්වභාව ධර්මය අඳුනගන්න බැරිවීම නිසා මේ කයට වෙන විපර්යාස ටික අර ඉරට දවසකට ඉර නැගලා බැහැලා උදේවරු දවල්වරු රාත්‍රිය වෙනවා වෙනස් වීම වගේම වෙනස් වීමක් හැමදාම හැම වෙලේම හැම මොහොතම වෙනවා. මේ වෙනස් වීම කියන එකයි එහෙම නැත්නම් අනිත්‍ය කියන එක. නිට්ටිය නැහැ එක මොහොතක්වත් කියන එක විතරයි එකම නිට්ටිය සත්‍යය. ඉතින් ඔන්න ඔය සත්‍ය අල්ලගන්නයි මේ මොහොතකට අවදි වෙන්නේ කියන්නේ. මොහොත කියලා කියන්නේ ඇත්තටම මේ දැන් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක මේ මොහොත තනි කරලා දකින්න පුළුවන් වෙනවා නම් ඒ මොහොතම ඉවරයි නේද? එහෙමනම් මේ උදේවැයක් පමණමයි වෙන්නේ. මේ උදේවැය වෙන්නේ අන්තිමට අපි වැරද්දක් කරනවා. පංච උපාදානස්කන්ධයක් හැටියට අපි මම කෙනෙක් හදාගන්නවා. වෙන්නේ ස්වභාව ධර්මය පංචස්කන්ධයක්. ඒ කියන්නේ මේ පංචස්කන්ධය කියලා අපි හොඳටම දන්නවා රූපයක් හැයි ඔය කියන විදිහට නාමිකව දැනගන්න ඕනම දෙයක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. විඥාන දැන ගැනීම වෙන්න ඔය සෙට් එක ඔය පහ එකතු වීම නොවි කවදාවත් අපිට කිසිම වෙලාවක මොහොතක් හැදෙන්නේ නැහැ. ඒ හැදෙන මොහොතේ ඒ මොහොතේම ඉවර වෙනවා.
ඉතින් මේ ධර්මයෙන් අපිට පෙන්නලා දෙන්නේ මේ 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 අමුතුවෙන් මොකක්වත් නෙමෙයි. මේක තේරුම් ගන්න බැරි නිසා මේක ස්කන්ධ හැටියට, ගොඩවල් පහක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. මේ රූපයක් කියලා අපිට යමක් පෙනුනට, ඇහුනට, වින්දට, හිතුවට ඒ රූප හැම විටම වෙන්නේ ඔන්න ඔය විදිහට පංචස්කන්ධ විදිහටමයි, පංචස්කන්ධ මොහොතක් විදිහටමයි. ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම තමන් දකින්න වෙනවා. මේ කල්යාණ මිත්‍රයෙක් කිව්වයි කියන එකේ වැඩක් නැහැ. මොන කල්යාණ මිත්‍රයා, රහතන් වහන්සේ කෙනෙක් කිව්වලා කිව්වත්, සත්‍ය රහතන් වහන්සේ කෙනෙක් කිව්වොත් කියලා ඇවිත් කිව්වත්, දේශනා කරත්, ඒක තමන් තුලින්ම දකින්න වෙනවා. ඔවුනේ මේ මොහොතේ මේ මගේ කියන හැඟීම ඇති වෙන්නේ ඒ විදිහටමනේ කියන එක. ඒක එහෙමමයි, ස්වභාව ධර්මය. දැන් ඒකට ඊට පස්සේ අපි අතහරිනවා. ඒක ඒ ඇයි අතහරින්නේ? මෙච්චර කල් අත නොඇරතීම නිසා තමයි මේ ගොඩවල් හදාගෙන මම දුක් විඳින්නේ කියන එක මට තේරෙන්න ගන්නවා. දැන් ඔන්න ඕකයි. දැන් අපිට ඒ තත්වයන් තේරෙන්න ගන්න තමයි මේ මම කලින් වැඩසටහන කළා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඔය කියන විදිහට සතර සතිපට්ඨානේ මූලික කරගෙන සතර සම්‍යප්ප්‍රදාන වීරය, ඊට පස්සේ සතර ඉර්ධිපාද, ওই විදිහට පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම වෙලා සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන්නේ තමන් තුළ. ඒ වැඩි වුණාට පස්සෙත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගත වෙන ජීවිතයක්. ওই බෝධිපාක්ෂික ධර්ම 32 අපිට නොදැනුවත්වම අපෙන් වෙනවා ඉතින්. දැන් ඒක බෝධිපාක්ෂික වෙන්නේ ඇයි? අර කියන අපිට මෙච්චර කාලයකට තිබිච්ච දර්ශනය, මෙච්චර කාලයකට මේ මොහොත පිළිබඳව කිසිම අවබෝධයක් නොතිබීම දැන් දුරන් වෙලා. දැන් මොහොත පිළිබඳ අවබෝධය වෙනවා. මේ කිව්වට මේ රහත්‍රය එහෙම නෙමෙයි. නමුත් මේ සඳහා තවදුරටත් වීරයක් කරන්න තමන්ට අවශ්‍යතාවයක් වෙනවා. කැමැත්තක් වෙනවා. ඇල්මක් වෙනවා. ඡන්දයක් වෙනවා. දැන් මෙන්න මේ ඡන්දය දැන් උතනදී අර මම පළින් පෙළ දුන්නා වගේ ඡන්ද විරිය චිත්ත විමර්ශා කියන එක ස්වභාවිකවම ඕනම පුද්ගලයෙක්ට, ඕනම ජීවියෙක්ට, කූඹියෙක්ට පවා වෙන දෙයක්. ඡන්දයක් වෙනවා. ඡන්දය කියන්නේ ඇල්මක් මොකකට හරි, ඇල්මක් නැත්තම්. හොඳයි, දැන් බලන්න ලෙඩක් වෙනවා කියලා හිතනකො මාරාන්තික ලෙඩක් වෙනවා මාව. ඒක අඳුරගත්තට පස්සේ දැන් මේකට ඡන්දයක් වෙනවා. අපි නොදැනුවත්වම මේක හොඳ කරගන්න. ඒක තමයි ඡන්දය කියන්නේ. දැන් එහෙම ඡන්දයක් නැති කෙනෙක් ඔන්න ඕන එකක් මැරිලා ගියා වේ කියලා හිතියන්න පුළුවන්. දැන් එහෙට ඡන්දයක් නැත්නම් එයා මැරිලා යනවා. ඒක ඉවර වෙනවා. කොහොමත් වෙනවා ඒක. එයා ලෙඩක් හොඳ කරගත්තත් නැතත් ලෙඩ හොඳ වුණාට පස්සේ තව දෙදියකින් කවදා හරි අපිට මේ ආයු කාලය ඉවර වීම වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මය. නමුත් ඒ ඉවර වීම පැත්තක තියලා අපි මේක කරහා ඡන්දයක් ඇති කරගන්නවා මේ ලෙඩේ හොඳ කරගන්න. සිතිවිල්ලක් එක්ක. ඡන්ද වීරිය. දැන් වීරයක් ගන්නවා සිතිවිල්ල සාර්ථක කර ගැනීම සඳහා බෙහෙත් ගන්න විමර්ශාවක්. ඡන්ද වීරිය චිත්ත විමර්ශා. දැන් එන්නේ ඒ වගේම වැඩක් තමයි මේ අපි කරන්නේ. දැන් මේ දිනේදී අපිට අහුණ කොනක් දැන් සතර සතිපට්ඨානේ අපිට අහුණ. හැබැයි මේක අහු නොවී නම් කොහෙත්ම වෙන්නේ නැහැ. සතර සතිපට්ඨානේ මේ කියන කතන්දරේ මේ මොහොතට අවදි වීම විය යුතුමයි. මොහොතට අවදි වීම කියන එක මහ ලොකු විශාල දෙයක් නෙමේ. නමුත් ඒක තමන් තුලින් දකින්නම වෙනවා. මේ කියන කතන්දරේ ඇත්තද බොරුද කියන එක. ඇත්ත කියලා දෙක මොහොතකට දැනගත්තට පස්සේ උදේ වැය පමණක්මයි මේක වෙන්නේ. උදේ වුණා නම් වැය වෙන්නම එපාය. දැන් ඉර නැග්ගම උදේට ඉර බැහැලා ඉවර වෙන්නත් ඕන දවස කීපරයි ඒකේ. ඒකින්ම උදාහරණ ඕන එකකින් ගන්නකෝ. ඕනම උදාහරණයක්. කුරුල්ලෙක් කෑ ගැහුවා මට ඇහුණ දැන්. කුරුල්ලාගේ සද්ද ඉවරයි. උදේ වුණොත් වැය වෙන්නම එපාය. අන්නේ විදිහට මේ මොහොත උදේ වෙනවා, මේ මොහොත වැය වෙනවා. මේක නැවත නැවත වීමක්මයි මේ වෙන්නේ. මම කරන්නේ මේවට අගයන් දීම. මේ අගයන් දීම කී වරදක් නැහැ. අගයන් දෙන්න වෙනවා. මොකද්ද ඒ කියලා අඳුරගන්නේ නැත්නම් කොහොමද මේ ජීවත් වෙන්නේ? කන්න ගියාට පස්සේ මේ බත් වෙනුවට තව තැනක තියෙනවා නම් වසක්. මේ වසක් නෙවෙයි මේ බත් ටිකේ කන්නේ. වස කන්නේ නැහනේ. ඒ වගේ තමන් ඒ එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මොහොතට අවදි වීම සඳහා තමන් ඇත්තටම මේක තේරුණාට පස්සේ මේකට තවදුරටත් ඒ කෙරෙහිම ළඟාවීම කරහා අපිට ඡන්දයක් ඇති වෙන්න වෙනවා. ඔන්න ඕකටයි ඡන්ද. දැන් එතනදී වෙන ඡන්දේ වෙන්නේ මේ සිහි පිහිටුවීමටම ඡන්දේ. මොකද සිහි නොපිහිටුච්ච ගමන්
ආයි අර යන්නේ මාර දුකක් නේන්නේ. කම් කටුළු දුක් කරදර, තමන්ගේ දේවල් ගැන අරක මේක අයියෝ ඒක කරගන්න බැරි වුණානේ, මේවා ඔක්කොම දුක් දෝමනස්යන් ටික එන්නේ කොහමද? සිහි පිහිටවන්න බැරි වෙච්ච ගමන්. සිහි පිහිටවන්න පුළුවන් නම් මේ මොහොතේම ඉවරයි කියන එකට දැන් මොනවටද දාය දුක් වෙන්න දෙයක් තියෙන්නේ? තමන්ගේ දුක නැත්තටම නැති වෙන තත්ත්වය දක්වා දුක්ඛ නිරෝධේ සාක්ෂාත් වෙන මාර්ගයටයි ඔය යන්නේ. ඕක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ඔය කොහෙන් ගත්තත් ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට එන්න මේවා වෙනම මේ තමන්ට මේවා කරන්නේ මේ භාග්‍යතුන් වහන්සේ මේවා අපිට කියලා දීලා තියෙන්නේ මේ ඇනලයිස් කරන්න මේ වෙන විදිහ තමන්ටම තේරෙනවා ඊට පස්සේ. වෙන්නේ දැන් ඇත්තම මං ගැන මම කියනවා නම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මගේ අම්මා කෙනෙක් මට මගේ නැන්දම්ම මට දුන්න පොතක්. ඒක දවස්වල අවුරුදු මගේ 8කට 10කට විතරදී මෙන්න මේවනේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ කියන රේණුකානේ හාමුදුරුවන්ගේ පොත මම කියෙව්වා. මට මෙලෝදයක් තේරෙන්නේ නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ මේ ලිස්ට් එකක් සමගින් මේ ගැන කියනවා. එහෙම එකක් නෙමෙයි මේක. මේක තමන් තුළ ගොඩ නැගෙන විදිහ තමන්ට තේරෙන්න ගන්නවා. දැන් ඇත්තටම කියනවා නම් මේ කතන්දරේ තමන් මේ පුද්ගලයෙක් තුළ ගොඩ නැගෙන ධර්මතා සත්‍තිස් බෝධිපාක්ෂික මේක බෝධියට, ඒ කියන්නේ මේ භව උද්දේ කරාම ළඟා විය හැකි ධර්මතාවය තමන් තුළ ගොඩ නැගෙන හැටි බොහොම විස්තරාත්මකව භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරලා පෙන්නනවා. දරුවනේ මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා තමන් මෙන්න මේ සතර සතිපට්ඨානේ හරියට තේරුම් ගනම් මේ විදිහට යන කෙනෙක්ට. සාමාන්‍ය ස්වභාව ධර්මයේ මේ කිසිම දෙයක් නැති කෙනෙක්ටත් ඔය සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්ම නිමිති වුණාට ඔය කියන අපි මං හැමදාම කිව්වා වගේ මේකට ඡන්දයක් තියෙනවා අපිට ඕනම වැඩකට. බත් කන්න අරක මේක ඔය කුණු ගොඩවල් හැම එකටම ඡන්දයක් එපාය. කැමැත්තක් එක්කනේ අපි වැඩ කරන්නේ. ඇල්මක් තියෙනවමනේ. ඒ ඇල්ම වැඩවීම කරගන්නේ අපි තියෙන ඉන්න පවතින දේවල් කරේ. දැන් මෙතනදි වෙන්නේ ඒකේ කලයේ උඩු යටිකුරු යටිකුරු කලයේ උඩුකුරු කිරීම මේ කරන්නේ. අයථාභූත සත්‍ය අවබෝධ වෙන්නේ මොහතක සත්‍ය මොහතක නිරුද්ධේ සත්‍ය අවබෝධ වීම නිසාම දැන් මේ සතර සතිපට්ඨානය තුලින් ඒක ආවේ. දැන් ඒක ඊට පස්සේ පැහැදිලිවම වීරයක් තියෙනවා. අර කිව්ව වගේ සතර වීරය ඊට පස්සේ මේ ඡන්දයෙන් යොමු වෙන්නේම සිහිපීටි වෙන. සිහිපීට නොවන හැම මොහතකම නැතොත් නැවත සිහිපීටව ගන්න ඡන්දේ යොමු වෙනවා. දැන් ඡන්ද ඇත්තටම විරය චිත්ත විමංසාව සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන්ම යොමු කරගන්න කෙනෙක්ට පුළුවන් වෙනවා කියන්නේම තමන් ඉන්නේ ඉතිරි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන තත්ප තමයි. ඉතින් ඕකයි මාර්ගය. ඉතින් මාර්ගයට අවතීර්ණය සඳහා හැමදාම කියනවා යම් යම් දේවල් මට හැඟෙන පරිදි. ඉතින් ඒක ඒවකින් සියලු දේම නැවත නැවත මේ කරෙහි කොහෙන් ධර්මය ඇහුවත් කමන්නේ අහන ධර්මය නෙමේ තමන් තුළින් මේක දකින්න මේ මොහොතට අවද වීම. මොහොත කියන්නේ මොකද්ද කියලාවත් අඩු ධර්මින් තේරුම් ගන්න උදයක් වැයක් විතරයි මෙතන කියන එක ගත්තට පස්සේ ටිකෙන් ටික මේ කරහ ළඟා වෙන්න හැමෝටම වාසනා ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා. තෙරුවන් සරණයි.